Lak Derana Pothakata Ehagiya Ratagena Kekumak Acharya Harini Amarasuriya Mahatmaya Athulu Ape Jatika Janabalawage Tawat Dedeneku Visin Gonu Karana Lada Naduwa Ada Dine Vibhagayata Gatta Visheshayenma Ehidi Neethipathiwaraya Visin Piyanta Nawana Mahatthaya Idiripat Karala Thibuna Motion Patak Mema Naduwa පංච පුද්ගල මණ්ඩලයකට යොමු කරන්න කියලා සුපීරියර් බෙන්ච් එකකට දාන්න කියලා. එතකොට අපි තර්ක කරා මීට කලින් මේ ශේෂ්ඨාධිකරණයේම නඩු කර දෙකක් මගෙන් විශේෂයෙන්ම අතුරු තහනම් නියෝග දීලා තිනවා. ඊට අමතරව ලීව් ග්‍රෑන්ඩ් කළා අවසරලත් පතක් දීලා තිනවා. එතකොට එමනේ නඩුවක් කර තිබියදී මෙව නඩුවට විතරක් විශේෂයෙන් එවැනි බෙන්ච් එකක් අවශ්‍ය නැහැ. අපට අද නඩුවේ කරුණු තහවුරු කරන්න අවස්ථාව දෙන්න කියලා. මොකද එතන විශේෂයෙන්ම අපේ අපි වෙනුවෙන් පෙනී සිටපු ජනාධිපති නීතිඥ නයිජල් හෙඩ් මහතා කියා සිටියා. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් පාලන මැතිවරණ පනතේ ප්‍රතිපාදනයක් නැහැ කියලා ඡන්දය කල් දැමීමට අදාළව ඇමති දිගුවෙන් පස්සේ ඒක නඩු තීන්දුවක් වගේන් තහවුරු කරපු එක තහවුරු කරලා දුන්නා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය ජනතාවගේ නීති ආධිපත්‍යයට අනුව මේ ඡන්ද කල් දැමීම නීති විරෝධී කියලා ප්‍රියසාද්‍ය හිටපු ශේෂ්ඨාධිකරණ අගවිනිස්තුතුමා නඩු තීන්දුවක් මගින් දක්වලා තිබුණා. මේ සියලු කරුණු සැලකිල්ලට අරගෙන අද දිනේ අපට කරුණු තහවුරු කරන්න ඉඩ දෙන්න මේ නඩුව අවසර ගැනීම සඳහා ඊට පස්සේ අපිට මේ නඩුව ඉක්මනින් තර්ක වලට යොමු කරලා මේ නඩුව අසානීම කරලා නිම කරන ලද නඩුවක් බවට පත් කරමු කියලා. නමුත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු අනෙකුත් විනිසුරු වරන් තීරණය කළා එම මෝසම් පත්‍රට අදාළව තීන්දුව යථා කාලයේදී දැනුම් දෙනවායි කියලා ඒ අනුව තමයි මේ නඩුව ඉස්සරහට ගෙනියන්න වෙන්නේ. අද දිනයක් ලබා දුන්නේ නැහැ. ඒ රෙජිස්ටර් මගින් අපට දැනුම් දෙන බව තමයි කිව්වේ. මේ නඩුව පංච පුද්ගල මණ්ඩලයකට නම් කරනවද නැද්ද යන වග සම්බන්ධයෙන් තීරණය. මේ මොහොතේ රටට අතිශයින්ම වැදගත් කාරණාවක් පිළිබඳ තමයි මම ඇතුළුව සුනිල් හඳුල් හෙත්ති හිටපු මන්ත්‍රීතුමාත් අපේ පක්ෂ ලේක් ගරු ලේකම් වෛද්‍ය නිහාල අපේ සිංහ මහත්මයත් අපි මේ නඩුව ඉදිරිපත් කරේ. ඉතින් අපිට අපි හිතනවා අධිකරණය මීට පෙරත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පරමාධිපත්‍ය අයිතිය තහවුරු කරන තීරණ තීන්දු දීලා තියෙන නිසා අපි හිතනවා මේ නඩුවත් විභාග කිරීම අත්‍යවශ්‍ය දෙයක් කියලා. ඉතින් අද අපිට ඒ දිනයක් තාම නියම කරේ නැහැ මේ නඩුව අපිට විභාග කරන්න අධිකරණය දුන්න තීන්දුව. ඉතින් අපි බලමු මේක අතිශයින්ම වැදගත් රටට අතිශයින්ම වැදගත් නඩුවක් කියලා අපි හිතනවා. මොකෝ මේක තුලින් මේ විදියට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමන්ගේ මූලික අයිතිවාසිකමක් වන මැතිවරණ අයිතිය ඡන්ද අයිතිය ජනාධිපති කෙනෙක්ට හෝ වෙන රජයේ නිලධාරි කෙනෙක්ට හෝ මන්ත්‍රීවරයෙක්ගේ හරි වෙන කාගේ හරි උවමනාව මත කල් දැමීම අතිශයින්ම භයානක දෙයක් හැටියට අපි දකිනවා. මොකෝ මේක ව්‍යවස්ථාව තුලින් નિયમિત කරපු දින තියෙන මැතිවරණයක්. ඒක පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙක්ට හෝ තනතුරු අනුව හෝ ඒ තියෙන වෙන මොනවා හරි හේතු මත කල් දාන එක අපි හිතනවා ඉතාමත්ම භයානකයි. මේක රටට වැදගත් නඩුවක් ඉදිරියට වැදගත් නඩුවක් අනාගතයට වැදගත් නඩුවක් නිසා මේක අපි බලාපොරොත්තු වෙනවා හැකිතාක් ඉක්මනට විභාග කරන්න අපිට දිනයක් ලබා දෙවි කියලා. ඒ වගේම දැන් රජය අන්තිම අපි ඒ ත්‍රස්ත ඒ පනත පරාජය කරන්න පුළුවන් හැම දෙයක්ම අපි විසින් කරනවා. මොකෝ ඒක හරිම භයානක පනතක්. ඉතාමත්ම පැහැදිලි මේකෙන් මොකද්ද මේ කරන්න හදාන්නේ කියන්නේ මේ වෙලාවේ රටේ ඇතිවෙමින් තියෙන ආණ්ඩු විරෝධය සහ මේ රටේ ඇති වෙච්ච ජනතාවගේ පුරවැසි අයිතීන් ගැන හැඟීමක් ඇති සහ ඒ වෙනුවෙන් සංවිධානය වෙන්න ඉදිරිපත් වෙන ජනතාව මර්ධනය කරන්න ගන්න උත්සාහයක් කියන එක නේච උත්සාහයක් කියන එක ඉතාමත්ම පැහැදිලි. ඉතින් මම හිතන්නේ ભેදයක් නැතුව අපි සියලු දෙනාම එකතු වෙලා මේ පනත පරාජය කළ යුතුයි. ඒ සඳහා ජාතික ජනබලවේගය ගත යුතු සියලුම පියවර ගන්නවා.
ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්.